අයිබෝන් මාර්තු මාසයේ අවසාන සඳුදා දිනේදී තමයි අද අපි පාරකින තාරකා වැඩසටහනෙන් ඔබව වුණ ගහන්නේ. ඔබේ ජීවිතයේ විවිධ බලාපොරොත්තුන් විවිධ අරමුණු ඉතින් ජය ගන්නට ඔබ බලාපොරොත්තු වෙන සිටිනවා කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා ඔබ අද දවසේදී පාරකින තාරකා වැඩසටහනත් එක්ක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. සතියේ ලග්න පලාපල එහෙම දැනගෙන අපි මේ සතියේ ඔබට කොයි වගේ කාලයක් උදා වේවිද? ඒ අනුව ඔබ කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ? ඒ හැම දෙයකටම ඉඩ ප්‍රස්තාව සලස්සන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනදා වගේම එතුමන් අද දවසේදී සඳුදා දිනේදී ඔබේ ආලින්දයට පැමිණෙන්නේ ඔබේ ජීවිතයේ විදිහේ සාර්ථකත්වයක් ඔබට ඉටු කර දෙන්නට. ඉතින් අද බොහොම විශේෂිත වූ සඳුදා දිනයක තමයි ආචාර්ය මංජර ප්‍රේස් මහත්මයාට සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න සිදු වෙලා තියෙන්නේ. කොහොම වුණත් අපි සූදානම් අද දවසේ එතුමන් බොහොම ආදරෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නට අමාත්‍යංශ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන ලංකාවේ දක්ෂ ප්‍රවීණ ප්‍රකට ජ්‍යොතිර්වේදියෙක් විදිහට එතුමන් හඳුන්වා දෙන්න පුළුවන්. එපමණක් නොව දිනෙන් දින ඔබගේ විශ්වාසය දිනා ගනිමින් සාර්ථක ආරාමයක පළ කරගනිමින් ඔබගේ ආකර්ෂණය දැඩි ලෙස එතුමන් වෙත මේ මොහොත වෙන විට යොමු වෙලා අවසානයි. මොකද එතුමන් බොහොම සාර්ථක අන්දමින් මේ අනාවැකි සහ ජ්‍යොතිර්විද්‍යාත්මක කරුණු ඔබට නිසි අන්දමින් නිවැරදි අන්දමින් තෙවනැසක් ඔස්සේ තිළින කරන නිසා අපි ඔබතුමන් බොහොම ගෞරවණීය තුව පිළිගන්න ආයිබන් මංජර මහත්මයා. මහත්මයා ප්‍රශ්න තමයි මේ අද නම් මේ සතියේ ලග්න පලාපල අහන්න ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ ඇති සහ පසුගිය දවස්වල ඔබතුමන්ට සෑහෙන කරදර තියෙන්නේ ඇති මේ කොහොමද අනාගතේ කොයි වගේද වෙන්නේ කියලා. ඔව්. නමුත් අර ප්‍රතිපත්තියක් ඇතුළේ ඔබතුමන් ඒ සඳහා අදහස් ඉදිරිපත් කරන්නේ නැති නිසා මම හිතන ටිකක් ඒකෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ නැති නේද? ඇත්තටම මේ ශාන් මොකද සමහර අපි වටපිටාවේ වාතාවරණය තුල දකින්න දේ සහ අපිට නිකන් ගෙස් කරලා කියන්න පුළුවන් මේ චරිතේ මේ දිනනවා මේ චරිතේ දිනනවා. එතකොට මේ මෙයාට ආකර්ෂණීය ජනතාවගේ වැඩි. ආදි වශයෙන් ගත්තම අපිට නිකන් හිතන්න පුළුවන් මේ මේ රැල්ල නිසා මේක වෙනවා මේ රැල්ල නිසා මේ ඉතින් ඒ වගේ දකින්න දන්න දේ මම නම් ජ්‍යොතිෂයට පටලවගෙන මේක ජ්‍යොතිෂ අනාවැකියක් විදිහට කියන්න උත්සාහ ගන්න නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. නැත්තම් මට පුවත්පත් කැඳවලා වපුරන්න පුළුවන් දේශපාලන අනාවැකි ඊට වඩා මම කැමති අර්ථවත් ගැඹුරු වස බොහොම කාලෙකට ඉහ දැන් තව මාස 6කින් අවුරුද්දකින් ඉදිරියට සිද්ධ වෙන්න තියෙන දෙයක් يعني කාටවත් කිව නැහැ වගේ අනාවැකි කියන්නේ. ඉතින් මම අද යම් තැනක ඉන්නවා නම් ලංකාවේ ඒ තැනට එන්න පුළුවන් වෙලා තියෙනවා වගේ බොළඳ අඩු මානසිකත්වයකින් දුප්පත් අනාවැකි කියලා නෙමෙයි. ඉතින් ඒ නිසා මම ඒ වගේ දේවල් කියන්න යන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් බුද්ධියක් තියෙන මිනිස්සෙකුට දුටුපමණින් වාතාවරණයේ වටපිටාව දුටුපමණින් යම්කිසි අනාවැකියක් පවසන්න පුළුවන්. ඒ පුද්ගලයන්ගේ කේන්දර බලන්නම අවශ්‍ය නැහැ. යන විදිහට එන ජනතාවගේ තියෙන රැල්ලට පවතින ආණ්ඩුවට සහ පක්ෂවල නායකත්ව වෙනස් වීම තුළ ඇති වෙන වෙනස්කම් ආදී යම් යම් කරුණු කාරණා එක්ක ඉතින් ඒක සුළු දෙයක්. නමුත් ඒක ජ්‍යොතිෂයට පටලවගෙන මම කියන්නේ නැති නිසා තමයි මම දුරකථනයටවත් එන්නේ නැතුව පාඩුවේ පැත්තකට වෙලා හිටියේ. මොකද ඒකට හේතුව මේ දේශපාලනී ඒ පේන දේ ජ්‍යොතිෂයත් එක්ක සම්බන්ධ කරගෙන බොළඳ දුප්පත් ප්‍රාථමික අනාවැකි කීමෙන් පලක් නැති නිසා. ඔව් මම හිතන්නේ ඊට වඩා වැදගත් වෙනකට තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව පාවිච්චි කරන්නට ඕනේ. පැහැදිලිවම ශාන්. ඒක තමයි ඔබතුමන් හැමතිස්සෙම මේ වගේ නු සාමාන්‍ය පොදු කාරණාවලදී අනාවැකි පිනව පල නොකරන්නට බලාපොරොත්තු වෙන්නේ නේද? මොකද දැන් ඇත්තටම මේ අන්තර්ජාලය කියන එක අද ශාන් හරිම ප්‍රබලයි වැදගත්. දැන් අපි දැන් මගේ දරුවෝ මගේ බිරිඳ අපි සියලු දෙනා මම නම් නැහැ ඇත්තට හැම තිස්සෙම බැලුවොත් ඒගොල්ලෝ යම් කටයුත්තකදී පාවිච්චි කරනවා ඉංග්‍රීසියෙන් කිව්වොත් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඉතින් ඒ තුලින් අර කියවීමේ මිනිසා සම්පූර්ණ වෙනවා වගේම දන්නේ නැති තොරතුරු ගණනාවක් දැනගන්න මේ අන්තර්ජාලය හරිම වැදගත්. ඒ අන්තර්ජාලය පවත්වාගෙන යන මහත්තුරුන්ට අපි ඇත්තටම අපිට විරුද්ධව දෙයක් පළ වුණත් කරන්න දෙයක් නැහැ. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ඉතාම වැදගත් තොරතුරු ගණනාවක් මේ අන්තර්ජාලය ඔස්සේ මිනිසුන්ට ජනතාවට දැනගන්න දැනුවත් වීමට ඉඩ ප්‍රස්තාව සලස්සනවා. ඉතින් ඒ අන්තර්ජාලයේ පස්සට ගිහිල්ලා බැලුවොත් දැන් මම කැමති නෑ සාමාන්‍යයෙන් මම කියපු දේවල්
මම කිව්වා කියලා කියන්න. ඒකට හේතුව ජනතාව තේරුම් ගන්න ඕන කවුද මේවා කියන්නේ කවුද නොකියන්නේ කියන එක තේරුම් ගන්න ඕන. නමුත් අර මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් ඔබතුමා ඉදිරිපත් කරපු නිසා ශාන් මම කියන්නේ දැන් YouTube කියලා තිනවනේ. ඒකට ගිහිල්ලා ඈත අතීතයේ මම වෙනත් නාලිකා ඔස්සේ කිව් අනාවැකි එක්ක ගිහිල්ලා බැලුවොත් මම පහුගිය කාලේ ඇමරිකාවට වෙන සිදුවීම කිව්වේ වසරකට එකහමාරකට ඉස්සෙල්ලා. මේ මැගසින් එකකින්වත් දැකලා පුවත්පතකින් දැකලා නිවුස් එකක් අහලා ඒක නිකන් බොළඳ විදිහට කිව්වා නෙමෙයි. ඊළඟට ජපානෙට සුනාමි ව්‍යසනයක් එන බව කල් වෙලා ඇතුව ඩේලි මිරර් කියන පුවත්පතට ලිව්වා. සිළුමිණට යුද්ධේ නිමා වෙන බව කොටි සුනු විසුණු වෙනවා කියලා ඒ වගේ පුවත්පත් මං ගාව තිනවා. ඒ ආටිකල්ස් තිනවා. ඉතින් ඒ වගේ දේවල් මම බොහොම කල් වෙලා ඇතුව කිව්ව ජ්‍යොතිර්වේදියෙක් වශයෙන් මං ඒ වගේ බොළඳ සුළු අනාවැකි කියන්න යන්නේ නැහැ. මොකද මම යම් තැනකට ඇවිල්ලා තිනවා නම් ඒ තැන පවත්වාගෙන යෑම තමයි මගේ මට මං හිතන්නේ වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඊළඟට මගේ දෙවන් තනාවිකී කීපයක් තව ඉදිරියේදී තියෙනවා. මොකද මම පොඩ්ඩක් කලින් කිව්වොත් එහෙම දැන් සිංහල අලුත් අවුරුද්ද එක්ක අපි අනාවිකී කීපයක් කතා කරමු. දැන් මේ වසරේ තව සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. මේ සෙනසුරු ග්‍රහයා තුලා කියන තමන්ගේ රජ භවන අතහැර යනවා නොවැම්බර් මාසේ තමන්ගේ තුලා රාශිය අතහැර අඟහරුගේ රසකට යනවා. තුලාවෙන් උච්චික රාශියට යනවා. අපි කියනවා උච්ච රාශිය අතහැර යනකොට අවරෝහණ ක්‍රමයට මේ ග්‍රහය අවරෝහණ ගමනක් යනවා කියලා. දැන් නීචයෙන් උච්චය බලා යනකොට ආරෝහණ ගමනක් යනවා කියලා ඒ ජ්‍යොතිෂය හඳුන්වනවා. එතකොට මේ උච්චයෙන් අයින් වෙලා බැහැල යන්නේ අවරෝහණ ගමනක. යන්නේ අඟහරු යන්නේ ලෝකායතන ජ්‍යොතිෂයේ මේෂ වසභ මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික. අන්නේ ඒ මේ ගමනත් එක්ක සුවිශේෂී අනාවැකි කීපයක් තියෙනවා. පුවත්පතකට ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සහ අන්න අපිට 2015 දී ඒ සුවිශේෂී අනාවැකි ටික කියලා වැඩක් නැහැ. බලන්න පුළුවන් මෙන්න මේවයි අනාවැකි කියලා. ඉතින් ෂාන් සියල්ල සිදුවෙන්නේ සිතුම් පැතුම් අනුව නෙවෙයි. එතකොට දෛවිය හැටියටයි. කේන්ද්‍රයේ සටහන් වෙලා තියෙන්නේ අප ලබා උපන් හැටි. අපි ලබා උපන් හැටි තමයි කේන්ද්‍රයේ සටහන් ඇති. හැබැයි උනන්දුව ධෛර්යය වීරිය අනුව මේ දේවල් වල යම් යම් වෙනසක් කරගන්න පුද්ගලයන්ට පුළුවන්. ජ්‍යොතිෂය කියලා කියන්නේ තාමත් මේ ගරු ගහම්බීර විෂයක්. මේ ජ්‍යොතිර්විද්‍යාව අපි ගත්තොත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දෙවන්ත වණයකට බඳු කරොත් සම්බන්ධ කරොත් අපි වනයක්කට හිමින් පියමන් තබනකොට එහි හරි සුන්දරත්වයක් අපිට දකින්න පුළුවන් වෙනවා. දැන් අපි කිමු යාල වන උද්‍යානයේට හෝ යම් වන උද්‍යානයකට වනයකට ඇතුල් වෙනකොට එහි තියෙන වටපිටාවත් එක්ක හරි සුන්දරත්වයක් අපිට දැනෙනවා. ඊට පස්සේ අපි චුට්ටක් ඇතුළට ගියාම අපි පොඩ්ඩක් කැරකෙනව නේද? අපි අතරමං වුණාද? ආ අපිට යන පාරකෝ අපි ගිය කණ්ඩායම හිතා ගන්නවා. අපි පොඩ්ඩක් යන පාර මාක් කරගන්න මේ අත්තක්වත් කඩමු. නැත්තම් මේ පැලයක් මතක තියාගමු කියලා ඒ එතනදී පොඩි බිහිසුණු ගතියක් අපිට බයක් තැතිගැන්මක් පුංචි ඇති වෙනවා. ඊළඟට තව ටිකක් ඇතුළට යනකොට ලස්සන ගස්, කළුවර ගස්, කොස් ගස්, මාර ගස් ආදී වටිනා ගස් තියෙනවා. ඉතාමත් ලස්සන වටිනා ගස් අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ වනයේට ඇතුල් වුණු ගමන් නෙමෙයි, ඇතුල් වෙලා ටිකක් යනකොට බිහිසුණු කමද, ඊට පස්සේ එහි තියෙන වටිනා රුක්ෂ දැකීමෙන් ඇතිවෙන සතුටද, ගහම්බීර බවද වඩ වඩා දැනෙන්නේ වනයේ තව ඇතුළට යන්න 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 යන්න. ඒ වගේ තමයි ජ්‍යොතිෂයත්. ඉතින් ජ්‍යොතිර්විද්‍යාවත් ඒ වගේ අපි පොතපත කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙනවා. කියවගෙන 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 යනකොට තමයි මේකේ නියම දේ දකින්න අපිට නියම සත්‍යතාවය ඔප්පු වෙන්නේ. එතකොට මේ අද ලෝකේෂන් මේ විශේෂයෙන්ම අදටත් හිමාලයේ මේ රහසක් ඉන්දියාවේ මේ ආසියාවේ උපදින සෑම දරුවෙකුගේම කේන්ද්‍රයක් සටහන් කරගන්නවා. අපි ඒකට කියනවා නාඩි වාක්‍ය කියලා. මේ නාඩි වාක්‍ය ක්‍රමයට ඉන්දියාවේ අදටත් විනාඩි 4කට සැරයක් උපදින දරුවෙක්ගේ කේන්ද්‍ර සටහන සටහන. ඒක තමයි නාඩි වාක්‍ය කියනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් තුලින්
ජෝතිර් විද්‍යාවේ යම්කිසි පණගැන්මක් අලුත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සියලු ජෝතිර්වේදීන් යම්කිසි අපේ පදනම ඉඳගෙන ෆවුන්ඩේෂන් එකේ ඉඳගෙන සිද්ධාන්ත සංහිතා හෝරා කියන පදනම ඉඳගෙන ජ්‍යොතිෂය අලුත් විදිහට දකින්න ඕන, අලුත් දේ සොයාගෙන යන්න ඕන, අලුත් විදිහට කියන්න ඕන. එතනදී තමයි ජනතාව ආදරය කරන්නේ ජ්‍යොතිර්වේදියාට සහ ජ්‍යොතිර්විද්‍යාවෙන් ජනතාවට යම්කිසි සහනයක් සිද්ධ වෙන්නේ ලැබෙන්නේ. ඔන්න ඕකයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. හොඳයි. එනම් ඒ අදහසත් එක්ක අපි බලමු මේ සතිය කොයි වගේද කියලා. මොකද සතිය දැනගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. අප්‍රේල් මාසයේ සමහර වෙලාවට මේ මජ ප්‍රිස්මාත දැන් මේ සුබ කටයුතු සඳහා සමහර අය ගොඩක් ප්‍රිය කරන මාසයක් මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මම මේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම මේ දෙයට යොමු වෙනවා. අලුත් අවුරුද්දත් එක්ක අපේ ජීවිතේ මේ යම් වෙනසක් ඇති කරගන්න හැමෝම බලාපොරොත්තු වෙනවා. අපි මේ වෙනස පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අපේ අවුරුදු වැඩසටහනත් ඔස්සේ. නමුත් මේ කොහොමද අප්‍රේල් මාසයේ අපි කොයි විදිහට අපේ ජීවිතේට මජ ප්‍රිස්මාත සුබවාදී විදිහට කොහොමද පාවිච්චි කරන්නේ? මේක සුබ මාසයක්ද බක් මාසයක්ද? ඇත්තටම දුරුතු නමන් මැදින් මාසෙන් පස්සේ මැදින් මාසේ 21 වෙනිදායින් තමයි හිරු සමකයට උදා වෙන්නේ. අපි ඒක ගැන අවුරුද්දත් එක කතා කරමු. බක් මාසය කියන්නේ භාග්යෙන් අගතැම්පත් මාසයේ බක් මාසය. ඉස්සෙල්ලම අපිට අවුරුද්ද මතක් කරන්නේ කවුද? කොවුලා. මෙයා ආසියාවට මේක කී කී යනවා. කොවුලා තමයි නාද කරලා අවුරුද්ද මතක් කරන්නේ. ඊට පස්සේ මගතට යනකොට එර මුදු මල් දැක්කම මොකද්ද සතුටක් දැනෙනවා. මට මතකයි පුංචි කාලේ ආච්චිලා කියනවා බලන් ඉන්න එපා පුතේ එර මුදු මල් දිහා කියලා. ඒක ඇස්වලට හොඳ නෑ කියලා. මට මේ පුංචි මතකයක් ඒ. ඉතින් එරමුදු මල් පිපිලා කොවුලා නාද කරමින් ආසියාවටම අවුරුද්ද කියාපානකොට බක් මාසේ අලුත් අලුත් දේවල් සිද්ධ වෙනවා. ඒ සිදුවීම් හරියටම සිංහල අලුත් අවුරුද්ද දවස පුරාවම අපිත් එක්ක රැඳිලා හිටියොත් මං අනාවැකි කියනවා. ඔබගේ අවුරුදු පලාපල කියනවා. ඔබට අවුරුද්දේ ඔබ නොදන්නා නොනගතය ගනුදෙනු කිරීම, එතකොට හිස තෙල් ගෑම, එහි තින වටිනාකම් වැදගත්කම් කියලා දෙනවා. ගොඩාක් දේවල් කියලා දෙනවා. ඒ නිසා අවුරුද්ද දවසේ මාත් එක්ක අපිත් එක්කම රැඳිලා ඉන්න අමතක කරන්න නම් එපා. ඔබ ඇසිපිය ගහලා ඔබගේ channel එක වෙනස් කරගත්තොත් ඔබට පාඩු වෙයි බොහොම. ඒ නිසා මාත් එක්කම රැඳිලා ඉන්න, අපිත් එක්ක රැඳිලා ඉන්න අවුරුද්ද සිංහල අලුත් අවුරුදු දවසේ අපි ඔබගේ නිවහන ඉඳගෙන ඔබ ගොඩාක් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පණිවිඩය දෙන ගමන් අපි යන ලග්න පලාපල වලට. ඉතින් මේසර හොඳයි. සිංහල අලුත් අවුරුද්දට අපි හෙට ඉඳන් සැරසෙනවා. එහෙනම් දුරුතු නවන් මැදින් මාසයේ අවසන් දිනේ මේසරසෙන් උපන් ඔබට කොහොමද මේ අවුරුද්ද? ඊයට පෙරේදට පළමුදාට වැඩිය පොඩි සතුටක් හිතට දැනෙන, සිතේ සතුටට කරුණු යෙදෙන සුබ සතියක් බව දැනෙන සතියක් මේක. ඊයට පෙරේදට පළමුදාට වැඩිය අද හෙට. මම මේ සතිය පලාපල අද සකස් කරේ සඳු මේෂ රාශියට යන මොහොත අල්ලගෙන. ඒ නිසා ගොඩක් දුරට මේ පලාපල බක් මාසයේ හිට බක් මාසයේ පළවෙනි අඟහරුවාදා සිට ඔබට ඉතා හොඳින් දැනෙන්න පටන් ගනී. ඊයට පෙරේදට පළමුදාට වැඩිය හෙට උදේ ඉඳන් ඔබගේ ජීවිතේ යම්කිසි සතුටක්, සතුටට කරුණක් යෙදෙයි. සිතට ගතට සැප පහසුව දැනෙන සතියක් වෙනවා. ඔබගේ දිව වාසනාවන්තයි. මිහිරි ආහාර පාන නිසා ඔබට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් වෙනවා. හැබැයි සති මැද සිට ටිකක් සුබ තත්ත්වය වෙනස් වෙන බවක් දැනෙනවා. මොකද සඳුට ලැබෙන දෘෂ්ටි අනුව, ග්‍රහ දෘෂ්ටියක් අනුව පවුලේ අවුලක් ඇති වෙන්න පුළුවන්. සමගියට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ලෙඩ වෙන්න පුළුවන්. දැන් සමහර ආයතනවල පුද්ගලයෝ කලින් ලෙඩ වෙන්නේ. ඔබ එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඔබට ඉබේම ලෙඩ වෙන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔබගේ බිරිඳ ලෙඩ වෙන්න පුළුවන්. ඒක ඔබට හරිම ප්‍රශ්නයක්. මොකද වයර්ලස් එක, රේඩියෝ එක දැම්මා වගේ ගෙදර තිබුණු බිරිඳගේ හඬ
එක පාට නැතිවීම පාළුව තනිකම දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබගේ බිරිඳ ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා ඇය ගැන මේ සතියේ ඔබ ටිකක් කල්පනාවෙන් ඉන්න. ප්‍රේමයට බාධා මැසේජ් එක යා ගැහුවා ගිහිල්ලා තින්නේ වෙන කෙනෙකුට. ඒ නිසා ප්‍රේමයට බාධා ළඟින් හිටිය අයෙක් ඔබගෙන් දුරස් වෙනවා කියලා පෙන්නනවා සතියේ මැද වෙනකොට. ඒ වගේම තමයි අර එදා සෙනෙහෙන් නොබෙඳුනා නම් මෙදාවියොක් නැහැ. ඒ කියන්නේ කලින් බැඳිලා හිටියේ හින්දා දැන් වින්වීම දුකක්. ප්‍රියයන් ප්‍රියයන් හා එක්වීම සතුටක් වගේම අප්‍රියයන් හා එක්වීම දුකක්. ඒ මේස රසටයි කිව්වේ පලාපල. බලමු වුසබ රසට. සති ආරම්භය වෙන්නේ හෙට උදේ සිට අවනම්බු ලැබීමට අවනම්බුවක් සහිතයි. ඒ නිසා අවනම්බු ඇති වෙන්න පුළුවන් මේ සතිය ඔබට. කලබල වීම නිසා ඔබගේ වැඩ ඔක්කොම අවුල් වෙන්න පුළුවන්. කරදර ඇති කර ගන්න පුළුවන්. කරදර දමා ගන්න පුළුවන්. කරන කියන ව්‍යාපාරවල පාඩුද මේ සති ආරම්භයේ සිද්ධ වෙනවා. ඔබගේ ළඟින් හිටිය කෙනෙක් ඥාතියෙක් නැත්තම් හිතවතෙක් නිසා මම්මුලා වෙන්න පුළුවන් සතියක්. වේගය මරු කැඳවයි. ඉක්මන් කොටයි. ඔබ වේගයෙන් ක්‍රිය පදවන්න ගිහිලා අනතුරු ඇති වෙන්න පුළුවන්. හැබැයි සති මැද වෙනකොට මේ තත්ත්වය ගොඩක් වෙනස් වෙනවා. ඔබේ රූපේ ලස්සන වෙනවා. ඔබට රූපලාවන්‍යගාරයකට පියමන් කරන්න හිතෙනවා. හොඳ ෆේෂල් එකක් කරගන්නවා. හොඳ ක්ලීන් අප් එකක් කරගෙන මූණ පිරිසිදු කරගෙන ඔය අඬාගෙන වගේ ඉන්න මූණේ ගතිය නැති කරගෙන පොඩ්ඩක් හිනා වෙලා සතුටෙන් ඉන්න පුළුවන් ලස්සන රූපයක් මතුවෙනවා. ඒ වගේම සියලු දෙනාගේ ආදරයට කරුණාවට පාත්‍ර වෙනවා. ඕන හතුරෙක්ගෙන් උදව්වක් ගන්න පුළුවන් සතියක් වෙනවා. ශරීරයේ කාය වර්ධනය කරගෙන හැඩ බලන්න හිතෙනවා. ප්‍රීතිය ගෙන දෙන සතියක් බවට සති මැද සිට පත් වෙනවා. ඉතාම සුබයි සති මැද සිට. ඒ වුසබ රස ගැන පලාපල කිව්වේ. ඊළඟට මිතුන රසට කොහොමද? හොඳයි. මිතුන රසට මේ සතියේ කොයි වගේද කියලා කියන්න කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරු ලග්නානුකූලව ඔබට මේ සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වැඩසටහනත් එක්ක රැඳී ඉන්න අව සූදානම් වෙන්නේ ඉක්මනින්ම කෙටි විරාමයක් සඳහා යමු. විරාමෙන් අනතුරු අපි සූදානම් මිතුන රසට මේ සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න. අපි බලමු මිතුන ලග්න හිමියන්ට මේ සතියේ කොයි වගේද ඔවුන් බලාපොරොත්තු වෙන මේ සුබ කාලය ලැබිලාද මේ සතිය බොහොම සාර්ථක කරගන්න පුළුවන්ද. එහෙම නැත්නම් මංජුල පිරිස් මහත්මයා කියන විදිහට පොඩ්ඩක් ප්‍රවේශමෙන් කාලය ගත කරන්නට ඕන කාලයද උදා වෙලා තියෙන කියලා අපි බලමු. මිතුන රසෙන් උපන් ඔබට මල් හතයි. බඹරියේ වැල්ලෙත් කරගෙන සතියක් දියුණුව සඳහා ඕන තරම් වියදම් කරන්න. අත දිගෑරලා වියදම් කරන්න. ඔබට සතිය ඉතා සුබ වෙනවා. දේපලක් මිලට ගන්න හොඳම සතිය. ලාබිටි ඩංකෑල්ලක් ගන්න මේ සතිය ඔබට පුළුවන් වෙයි. ඔබගේ ඔබ නිර්මාණකරුවෙක් නව නිර්මාණයක් බක්මහේ එළියට දාන්න. ඒක උණු කැවුම් වගේ විකිනෙයි. තමාගේ වැඩ පෙන්නන්න හොඳම වසරක්. සති මැද සිට ඔබගේ ගොවිතැන ගැන කල්පනා වෙන්න. කෘමියෙක් නිසා හෝ පාඩුවක් විඳින්නට වෙයි. දුරස් බවක් දැනෙන සතියක් ඇති වෙනවා තමන්ගේ හිතවතුන් සමග. ඒ නිසා ඔබ හැමතිස්සෙම ඉවසීම පෙරදරි කරගන්න. මිතුන රසෙන් උපන් ඔබ ගැනයි ඒ කිව්වේ. ඔබට මේ සතියේ තා සුබයි. කටක රසට කොහොමද? ඉතාම සුබ සතියක්. ජය පිට ජය. ජයපැන් බොන්න පුළුවන් සතියක්. බලාපොරොත්තුෂ්ට වෙනවා. ආයතනයේ ලොකු මහත්ය ඔබ ගැන සතුටු වෙනවා. ඔබට උසස් වීමක් ලබා දෙන්න ලිපියක් සකස් කරනවා. ආදර සංග්‍රහ ලැබෙන සතියක්. ඒ වගේම තමයි අන්සතු දේ පවා ඔබට ලැබෙන සතියක් නිසා සූරාලා බලන්න. පුංචි ලොතරැයියක් ගන්න පාඩුවෙන එකක් නෑ. කටක රසෙන් උපන් ඔබට අන්සතු දෙයක් ලැබෙන්න තියෙනවායි කියනකොට අපිට ඒ පැත්තටත් හිතන්න පුළුවන්.
වැඩිහිටියෙක්ගෙන් උපකාර නැත්තම් වැඩිහිටියෙක් සතු දෙයක් එක තන් සතු දෙයක් ඔබට ගෙනල්ලා දෙන්න පුළුවන් මම මෙච්චර කල් තියන් හිටියා දැන් මට වැඩක් නැහැ මම වයසයි ඔබ ප්‍රයෝජන ගන්න කියලා එහෙම වෙන්නත් පුළුවන් මේ ඔබට අන් සතු දෙය ඒ වගේම තමයි ඔබ ජලය දියර වර්ග ආශ්‍රිත යම් රැකියාවක ව්‍යාපාරක නිරත වෙන කෙනෙක් නම් මේ සතිය සුබයි හොඳටම හොඳයි ඒ වගේම තමයි සිංහ රැසෙන් උපන් ඔබට මේ සතිය ඉවසිල්ලෙන් ඉවසීමෙන් සැනසීම ලැබෙන බව මතක තියාගන්න ඉක්මන් කොටයි ඔක්කොටම වැඩිය හොඳයි හීන් සැරේ දුර ගමන් දුර ගමනක් යන්න ඒ ඔබට සතුටට හේතු වෙනවා එහිදී ඔබට හමු වෙන උසස් පුද්ගලයෙක්ගෙන් මතු අනාගතයට ලොකු ප්‍රයෝජනයක් වෙනවා ඔබ පන්සලකට ගොඩ වෙනවා හොඳ පූජකවරයෙක් හමු වෙනවා හොඳ බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙක් හමු වෙනවා හොඳ ඕවදන් රසක් තම ජීවිතයට ලැබෙනවා එකතු කරගන්න ලැබෙනවා ඔබ යනකොට තමන්ගේ ඥාතියෙක්ගේ ගෙදරට යනවා නෑනා මස්සිනාලා හමු වෙනවා ඒගොල්ලොත් එක්ක සුහදව කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙනවා ඒ වගේම තමයි සති මැද වෙනකොට අවුරුද්දට බක්මහට අම්මා ඔබ හොයාගෙන එනවා අම්මා ගෙදර එනවා අම්මා වයර දිගේ කතා කරනවා ඔබ ඉන්නවද කියලා බලනවා ඔබගේ නිවසට එන්න කැවුම් කොකිස් ටිකක් හදාගෙන අවුරුද්දට ඔබ වෙහෙස නොවි ඒවා පාවිච්චි කරන්න කද බැඳගෙන නෑනලා මස්සිනාලා අම්මලා එන සතියක් මේ සතිය සියලු දෙනාට ගෞරවය ලැබෙනවා සියලු දෙනාට ගෞරවය ලැබෙනවා සුබ සතියක් මේ සතිය කන්‍යා රසින් උපන් ඔබට හදිසි අනතුරු ඇති වෙන සතියක් නිසා වාහනය වේගෙන් පදවන්නපා සිතන තරම් සිතට සතුටක් නැහැ හිත යට කැවෙනවා මානසික ආතතිය ආදායම් වලට බාධා මිත්‍රයන් වෙනුවෙන් ඔබට මේ සතියේ හොඳ දෙයක් සිද්ධ වෙනවා ඔබගේ මිත්‍රයෙක් වෙනුවෙන් ඔබට උපකාරයක් කරන්න පුළුවන් සතියක් වෙනවා විදේශයෙන් ඇමතුමක් එනවා ඒ ඔබට එක්තරා වාසිදායක ඇමතුමක් වෙනවා සති මැද ඒ වගේම තමයි ඔබට මේ සතියේ සති මැද සිට සුබයි ඔබගේ මිත්‍රයෙක් වෙනුවෙන් යම්කිසි උපකාරයක් කරන්න අවස්ථාව ලැබෙනවා විදේශයෙන් ඇමතුමක් එනවා ඒ ඔබට වාසිදායක ඇමතුමක් සති මැද සිට සතිය සුබාතට හැරෙනවා ක්‍රමයෙන් සිතේ සතුටට කරුණු යෙදෙනවා ඔබට අලුත් නව රැකී රක්ෂා නව කර්මාන්ත විහි කරන්න අදහස් පහළ වෙනවා ඒ තුලින් දියුණුව ගෙන දෙනවා සතුට ගෙන දෙනවා සුබ සතියක් බවට සතියපත් වෙනවා තුලා රසෙන් උපන් ඔබට මේ සතිය කොහොමද වැඩ අධික සතියක් ගරුසරු ලැබෙනවා මේ සතියේ වාද විවාද වලට ප්‍රිය කරනවා සියලු දෙනා සමග ඔබ වෙනදාට වැඩිය වාද විවාද කරන සතියක් ඒ නිසා ගෞරවය වැඩි වෙනවා නිර්භීත වෙනවා සති මැද සිට බාධක මැද ජීවිතේ ජය ගන්නවා ඒ වගේම තමයි සතියේ මැද ඔබට හදිසි අනතුරු පෙන්වනවා ඒ නිසා රිය වේගයෙන් පදවන්න එපා ඔබ ගන්නා තීරණයක් ඔබට පාඩු වෙනවා සති මැදදී නමුත් එය අනාගතයට ඉතා වාසිදායක තත්ත්වයක් උදා වෙනවා සතියේ අග වෙනකොට ඔබට දැහැමි සිතුවිලි ඇති වෙනවා ඔබගේ ආගමනුකූල වතාවත්වල නිරත වෙනවා දුර ගමන් යෙදෙනවා වාසනාවන්ත සතියක් වෙනවා සතියග උච්චික රසෙන් උපන් ඔබට මේ සතියේ gedara dora වාසනාවන්ත වෙන සතියක් ලාභ ප්‍රයෝජන ලැබෙන ශරීර සෞඛ්‍යයට යහපත් හොඳ ආහාර පාන වර්ග ලැබෙනවා මහන්සියෙන් කටයුතු කර ජය ගන්න පුළුවන් සතියක් සැප පහසුව ලැබෙන ගතට සිතට හැබැයි සැප පහසුව ලැබුණත් ගතට සිතට ටිකක් එය හරියට දැනෙන්නේ නැති බවක් පෙන්නනවා සති මැද වෙනකොට ඔබ නිදා ගන්නා තැන වෙනස් වෙනවා පිටතැනක නිදියන්ට සිද්ධ වෙනවා හැබැයි ඔබට ගෙදරට වැඩිය සැප පහසු සහිත ස්ථානයක නිදා ගන්න ලැබුණත් ඔබ එය එච්චර ප්‍රිය කරන්නේ නැහැ ගෙදර තරම් තවත් හොඳ තැනක් නැහැ කියලා හිතනවා නමුත් මේ සතිය සුභාසුම මිශ්‍ර ඵලයක් ලෙස ගෙවිලා යනවා දනු රසට කොහොමද සිතට ප්‍රීතිය ගෙන දෙන නමුත් සිතට ප්‍රීතිය ගෙන දෙන නමුත් එය ගතට දැනෙන්නේ නැති ගතියක් ඇති වෙනවා
එක්ක ඔබගේ යම්කිසි ඉන්ද්‍රියක ඇති වෙන ආබාධයක් නිසා ඔබ ප්‍රීති වුණත් ඔබගේ ඒ වේදනාව ඔබගේ සතුටට බාධා කරනවා. යම් බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරගන්න වෙනදට වැඩිය මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඔබ තරඟයකට ඉදිරිපත් වුණොත් ස්ථීරවම පරාජය වෙනවා. තමාගේ නම නරක් වෙන්න ඉඩ තියෙන සතියක් ඥාතීන්ගෙන් වෙන්වීමට කටයුතු යෙදෙනවා. සති මැද වෙනකොට කරදර අඩු වෙනවා, සතුරු මිතුරු වෙනවා, යන එන තැන ජය ලැබෙනවා, කරන කියන දේවල් සඵල වෙනවා, සුබ සතියක් බවට සතියපත් වෙනවා. මකර රැසෙන් උපන් ඔබට මේ සතිය කොහොමද? හොඳයි. මකර රැසට මේ සතිය කොයි වගේද කියලා කියන්න කලින් අපි දුරකතර ඇමතුමකට අවස්ථාව ලබා දෙමු. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි. කවුද අපිත් එක්ක මේ දුරකතරෙන් සම්බන්ධ වෙන්නේ? මම මේ දයානි කියලා කෙනෙක් අරවට. හොඳයි. දයානි අවස්ථාව දෙන මංජුරු ප්‍රේස් මහත්මත් එක්ක කතා කරන්න. හෙලෝ. හෙලෝ මහත්මයා. ඔව් කතා කරන්න. ඔව් දැන් අපි මාසෙ 26 අත්තාව මහත්මයා හම්බෙන්න. හහා. ඒ ඇවිල්ලා මගේ කේන්දරෙන් බැලුවා. හා. ඒ වෙලේ තමයි අපේ සනි දුව දෝනිගේ. ඔව්. එයා ඒ වෙලේ කිව්වා මට කියපුවා නෑ කියලා තරගියා කියලා. ඔව්. මේ එයාට අර මේ විභාගේ පාස් වෙනවා කියලා කිව්වා. හා. ඒත් එක මදි වෙනවා කිව්වා මේ කැම්පස් යන. ඔව්. ඉතින් ඒක හරි. හා. සාර්ථක ඉතින් මම මේ එවගේ කෘතඥ සැලකීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබට යම් දෙයක් සාර්ථක වුණා නම් ඒ සඳහා ස්තුති කිරීම නැත්නම් මේ තියෙන සත්‍යතාවය ඉදිරිපත් කිරීම බොහොම වැදගත්. තවත් කෙනෙකුට ඒයින් ලැබෙන පන්නරය සහ විශ්වාසය ඉතාමත් වැදගත් වෙන නිසා. අපි සූදානම් නැවතත් අවස්සතිය ලඟට පලාපල විතරේ යමු. මකර රැසෙන් උපන් ඔබට හවු වෙන දේ කටේ දාගන්න එපා මේ සතිය. මොකද උදර ආබාධ ඇති වෙන සතියක්. මොකද්ද අමුතු බයක් දැනෙනවා මේ සතියේ. ඔබ ගංගේ මුහුදේ රාජකාරී කරනවා නම් ඔබට වතුරෙන් කරදර පීඩා ඇති වෙන්න පුළුවන්. නැත්නම් ඔබ හොඳ ඇඳුමක් ඇඳගෙන යන විට ඔබට යම්කිසි වතුරෙන් ඇති වෙන පීඩාවක් නිසා අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. නින්දට බාධා වෙනදට වඩා ආවේගශීලී වෙන සතියක්. ව්‍යාපාර දියුණුවට නම් සතිය හොඳයි. නමුත් වැයපස ඉහළට කොච්චර මුදල් ලැබුණත් අතේ ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබගේ සති ආරම්භයේ තිබුණු කරදර ක්‍රමයෙන් පහව හොඳ මානසිකත්වයක් ඇති වෙන බව පෙන්නනවා. දියුණුව වෙනුවෙන් ගන්නා තීරණ රැසක් සති අග වෙනකොට සඵල වෙනවා. කුම්භ ලග්නින් උපන් ඔබට සිතේ සැකය රජ වෙන සතියක්. ඒ වගේම තමයි දියුණුවට කටයුතු සැලසෙනවා. ඔබට වස්ත්‍රලාභ ගෙන දෙන සතියක්. නැත්තම් ඔබගේ තියෙන වස්ත්‍ර ටික ඔබ පිරිසිදු කරගන්නවා ඒකාන්තයේ මේ සතියේ. ඇඳුම් පැළඳුම් ටික හොඳට හෝදලා ලස්සනට තබා ගන්න සතියක්. ඔබගේ සිතේ වෙනදට වඩා ශක්තිය ධෛර්යය වැඩි වෙනවා. පුද්ගලයෙකුට තිබිය යුතු දෙයක් ධෛර්යවන්ත විය යුතුයි. කම්මැලියා දුප්පත් වේ. ඒ වගේම තමයි හිතවතුන් සමග හිතවත්කම් බැඳෙනවා. ඔබගේ ගුණ අන් අය ගායනා කරන සතියක්. තෑගි භෝග ලැබෙනවා. හිතවතුන් හමු වෙනවා. සුබ සතියක් වෙනවා. මීන රැසෙන් උපන් ඔබට මේ සතිය සුබයි. අතමිට සරු වෙන සතියක්. දියුණුව ගෙන දෙන සතියක්. ධනලාභ ඇති වෙන සතියක්. මීන රසට ඉතා සුබයි. ඔබගේ කතාව වෙනදට වැඩිය වැඩි. ඒ වගේම තමයි උත්සාහයෙන් යම්කිසි දෙයක් සඵල කරගන්න අවස්ථාව ලැබෙනවා. අනුන් ලවා මෙච්චර කල් කරගත්ත දෙයක් ඔබටම මේ සතිය කරගන්න සිද්ධ වෙනවා.
හැබැයි ඔබ අසතුටු නැහැ. ඔබ කරලා හිතනවා දවස් අවුරුද්දකට දවසක් හෝ මගේ වැඩ ටික අනුන් ලවා නැතුව මම කරගත්තනි කියලා සතුටු වෙන සතියක් වෙනවා. සාප්පු සවාරියක් යනවා. හොඳ ඇඳුම් පැළඳුම් ඇස් දෙකෙන් දකිනවා. සිතේ ප්‍රීතිය උපදවනවා. සතුටු වෙනවා. හොඳ සතුටක් ගෙන දෙන සාප්පු සවාරියක් යැවෙන සුබ සතියක්. මීන රැසෙන් උපන් ඔබට මේ සතිය ඉතා සුබයි වාසනාවන්තයි. හොඳයි. සතියේ ලග්න ඵලාඵල ඔය ආකාරයෙන් තමයි අපි ඔබට ඉදිරිපත් කරේ. දැන් මේ අනුව සතිය කොයි වගේද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්. දැන් එහෙනම් ඔබ තීරණය කරන්න කොයි විදිහටද මේ කාලය ගත කරන්න ඕනේ සහ කොයි විදිහේ කාලවකවානුවක්ද මට උදා වෙලා තියෙන්නේ. එහෙනම් දැන් මම බොහොම සුභවාදී විදිහට මේ සතිය සැලසුම් කරගන්නවා කියන විශ්වාසය ඇතුව ආරම්භ කරන්න මේ සතිය. ඔබට ආචාර්ය මංජුරු ප්‍රිස් මහතා සඳහන් කරපු විදිහට සුභ වේවි. එයින් හොඳ සුභ ප්‍රතිඵල ලැබේවි. එයින් ඔබගේ දියුණුව සාර්ථකත්වය ඔබට ළඟා වේවි. අපි එහෙනම් ඔබ ඊළඟට බලාපොරොත්තු වෙන සිටින්නේ මේ අහඹු ලෙස තෝරා ගන්න කේන්දර සටහන් වලට. එහෙමත් නැත්නම් ඔබට දුරකථනයෙන් අපත් එක්ක සම්බන්ධ වන්නට අවස්ථාව ලැබෙයිද කියලා 0117 33 72 62 ඔබ වෙනුවෙන් විවෘතයි. ඒ ඔස්සේ ඔබට පුළුවන් සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඉදිරිපත් කරන්න පුළුවන් ඔබගේ ප්‍රශ්න ගැටලුව, ඒ ඔස්සේ ඔබට පිළිතුරක් එහෙමත් නැත්නම් යම් පිළිසරණක් ලබා ගන්න පුළුවන් වෙයි. අපි එහෙනම් සූදානම් වෙන්නේ අහඹු ලෙස තෝරා ගන්න කේන්දර සටහන් වලට යොමු වන්නට. මංජුරු ප්‍රිස් මහත්මා, මම ඔබතුමාට ආරාධනා කරනවා පළමු කේන්දර සටහන තෝරා දෙන්න. මේක එවලා තියෙන එම් ආර් නන්දනී තිරුකුණාමලින් තමයි අපිට මේ කේන්දර සරහා යොමු කර තිබෙන්නේ. ඉස්සල්ලාම ගත්ත කේන්දරේ උපන් දිනේ නෑ නිෂා. මේක උපන් දිනේ තියෙනවද බලන්න. උපන් දිනේ නම් සඳහන් කරනයි. පන්දිනේ සඳහන් නැතුව අපිට පලාපල කියන්න බෑ. ඒක බිහිලුවක් වෙනවා. අපි ඒ නිසා තවත් කේන්ද්‍ර සටහනකට යන් මේක මේ මංගල වරන් කේන්ද්‍රය නිසා ඉවත් කරා. අපේ මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙන්නේ ඉශංක අමරකෝට් ඇඹිලිපිටිය. ගල්කන්ද ඇඹිලිපිටිය දන්තව අපිට මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙනවා. 2010 ජනවාරි මාසයේ උපත ලැබූ දරුවට 2014 ජනවාරි වලට අවුරුදු 4යි. මිතුන ලග්නෙන් උපදින මේ දරුවා ඉරහඳ වගේ රෝගී වෙන්න ඕන. අනිවාර්යයෙන්ම මේ දරුවාගේ ජීවිතේ බේරිලා තියෙන එක ලොකු භාග්යක්. ඔව්, ඔබතුමා සඳහන් කරපු විදිහට මේ එයා ස්නීපතත්වයෙන් පසුවන එයා හදිසි අනතුරකට භාජනය වෙලා තිබෙනවා. ඉන්න අනතුරුව ඇගේ එක් ඇසක් අපිට තත්ත්වයට අපි එයාව සම්බන්ධ කරගෙන කතා කරලා සහනයක් ලබා දෙමු. 2010 පුංචි බබෙක් නේද? ඔව්. ඉතින් බොහොම අපල වෙලාවක් ජීවිතේ බේරිලා තියෙන එක ගැන මං කිව්වේ සතුටුයි. පහුගිය කාලේ ගෙවුවේ ලොකු මාරක අපලයක්. අපි එයාව සම්බන්ධ කරගෙන කතා කරමු. එතකොට එවිට අපිට සහ මේ බලන් ඉන්න සියලු දෙනාට ජ්‍යොතිර්විද්‍යාව කියන විද්‍යාවේ තියෙන සත්‍යතාවය සහ එහින් කරන්න පුළුවන් දස්කම් විස්කම් ගැන ඉතා හොඳින් වැටහි. මේ අසන වශයෙන් මීට වසරකට කලින් තමයි මේ කේන්දර සටහන ප්‍රයෝග කරලා 2013 5 4 වෙන්න. ඒ කියන්නේ හොඳයි. අපි බලපෑය දුරකථන සම්බන්ධ කරගෙන. හොඳයි. අපි එසේනම් මේ කේන්දර සටහන සමග සූදානම් වෙන්නේ ඉක්බිඩිම කෙටි විරාමයකට මුවන්නට. විරාමෙන් අනතුරුව ඔබගේ බලාපොරොත්තු ඉටු කර දෙන්නට අප සූදානම්. අහඹු ලෙස තෝරා ගන්න කේන්දර සටහන් වලට 0117 33 62 62 ඔස්සේ ඔබ සජීවීව සම්බන්ධ කරගන්න අප බලාපොරොත්තු වෙනවා. ඊට කලින් සූදානම් වෙන්නේ කෙටි විරාමයකට මුවන්නට.
විරාමයෙන් අනතුරු අපි දුරකථන ඇමතුම්කට මුලින්ම අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආයිබන් සුබ දැසනක්. සුබ දැසනක්. කවුද අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ? මම ගාලි පිටිට කතා කරන්නේ. හොඳයි. ඔබතුමාට අවස්ථාව මංජුර පීස් මහත්මත් එක්ක කතා කරන්න. සුබ දැසනක් මංජුර පීස් මහත්මයා. සුබ දැසනක්. අතරම ඔබතුමාම හම්බෙන්න ආවේ 2012 අප්‍රේල් මාසේ. හා හා. අපිට ඇත්තටම අවුරුදු 7ක් යනතුරු මේ සර්වඥතු ප්‍රතිකාර කතා දැනින් හිටියේ. ඔව්. ඒ 2012 වසරේ ඔබතුමා හම්බුන වෙලාවේ ඇත්තටම මේ ඒ අපිට අවශ්‍ය අපේ අඳහන් ඇත්තටම ඔබතුමා ඔක්කොම පරීක්ෂා කරනකොට ඇත්තටම දරුවා තියෙනවා. ඒවට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා ගන්න කියන එක. හා හා. ප්‍රදේශ අපිට ලබා දුන්නා. ඒ වගේම ඔබතුමා නියතමානීව අපිට ඒ සමහර ප්‍රතිකාර සහ ඒ අවශ්‍ය උපදෙස් ඔක්කොම අපිට නොමිලේ ලබා දුන්නා. ඒ ඇත්තටම මම කතා කියන ඔබතුමාට ඒ උපකාරයක් කිරීම ගැන දැන් අපිට සමාන තුනක් වෙන අපිට ඇත්තටම දුවෙක් හම්බුණා. හා හා. ඒ කියන්නේ ඇත්තටම මේ ඔබතුමා 2012 වසරේදී අපිට ප්‍රකාශ කරන්න හැකියාව තාක්ෂණික පිළිබඳ ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒක කොහේද දෙන ලබා දීම ගැන. කොහෙද ඔබතුමා? සතුටි ඔබතුමා කතා කරලා නිහතමානීව ජනතාව හැමෝම මේ අනාවැකි හරිගීක ගැන පැවසීම මට මතකයි රුහුණු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ඒ මහත්මයාගේ නෝනත් කතිකාචාර්යවරියක් ඒ දෙන්නා බොහොම උසස් අධ්‍යාපනයකින් දහසක් දරුවන්ගේ ඇස්පාදන දහසකකට අනාගතය පෙන්වලා දෙන දෙදෙනෙක් නෝනයි මහත්තය දෙන්නම කතිකාචාර්යවරුන් එයට දරුවන් නැතුව සිටි අවස්ථාවේ තමයි හඳහම් බල්ලා තියෙන්නේ මට ටෑග්ගකුත් ගෙනල්ලා දුන්නා මට මතකයි මේ ෂර්ට් ගෙනල්ලා දුන්නා මේ ඒ අයගේ අනාවැකි සඵල වීම සම්බන්ධයෙන් ඉතින් කළගුණ සැලකීමක් වශයෙන් ඔබට හරි ගියදී ඔබ රටට මෙහෙන්න කතා කරලා මෙහෙම කීම සම්බන්ධයෙන් ගොඩක් මම සතුටටපත් වෙනවා ලෞතර අප සාම්‍ය සම්බුදු බුදු පියාණන් වහන්සේ කළේ ඔය දෙයමයි තමන්ට බුද්ධත්වේ ලබා ගැනීමට පිහිට වුණු පිටදුන් ඇසතුනම් බෝරුක්ෂේට ඇසපිය නොහෙලා බලාගෙන ඉඳලා ප්‍රතිචාර නැතන් කළගුණ සැලකීමක් කරා ඒක තමයි අපි සියලු දෙනා තුළ කළ යුත්තේ ඉතින් ඒ දේ අද ඔබතුමා කරලා පෙන්නුවා ඔබතුමන් වැනි උගතුන් ඔබතුමන් වැනි උගතෙකුට මට එහෙම පිහිට වෙන්න ලැබීම මම ලද භාග්යක් ඒ වගේම ඔබතුමා කරන සේවය තමයි උතුම්ම සේවය මම මේ රටේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්න නිසා ගෞරව කරන්නේ වෛද්‍යවරුන්ටයි ගුරුවරුන්ටයි වක්‍රව හෙදියන්ට ඊළඟ මොකද ඒකට හේතුව ගුරුවරු නැත්තම් අද අපි මේ ජ්‍යොතිෂය කරන්නද අපේ ඇස් පෑදුවේ නැත්තම් අපිට අම්මා තාත්තා පුංචි කාලේ වචන ටිකක් හුරු පුරුදු කරාට නියම විදිහට ගුරු බවතුන් තමයි අපිට හරියට හරිමග පෙන්නලා අපි ජීවිත ගමන ආලෝකමත් කරන්නේ යම් අපිට අවස්ථාවකදී ඇති වෙන රෝගයක් සුළු හෝ දරුණු රෝගයක් සුළු රෝගයක් බරපතල රෝගයක් බවට පත් වෙන්න පුළුවන් හරියට ඖෂධ වැටුනේ නැත්නම් ඒකට අපිට ඉන්නේ වෛද්‍යවරු සමහර දරුණු ආබාධ සඳහා ශල්ල වෛද්‍යවරු පිහිට වෙන. ඒ වගේ වෛද්‍යවරු සහ ගුරුවරු කියන දෙපළ නැත්තම් කිසිසේත් මේ ලෝකෙන් එහෙනම් ඔක්කොම ඉන්නේ මෝඩයෝ රෝගීන්. ඉතින් ඒ නිසා අපි දෙපාර්ශවයට ඇත්තටම මුළු හදවතින්ම ආදරය කළ යුතුයි ගෞරව කළ යුතුයි. මොකද මේ ජ්‍යොතිර්විද්‍යාව කියන එක ගැන අද අපි බොහොම ආදරෙන් කතා කරනවා. ජ්‍යොතිර්විද්‍යාවෙන් මම 90% දස්කම් විස්කම් පෙන්නලා තිනවා මගෙන් කේන්දර බලපු අයටත් වැරදිලා ඇති 10%ක් මම නැහැ කියන්නේ 90% ඒ උනාට හරි ගිහිල්ලා තිනවයි කියන එක මම විශ්වාසයෙන් ඒකාන්තයෙන් බය නැතුව කතා කරනවා මම ජ්‍යොතිර්විද්‍යාව තුළ මේ ආපු ගමන් මගේ කරපු දස්කම් නිසා අද ජ්‍යොතිර්විද්‍යාව පුදුමාකාර ගහකට පොත්තමින් පොත්තට ගහක් වෙන් ජනතාව ඇදබැඳ තියාගෙන වැඩ ගන්නවා ඒ නිසා තමයි අද සෑම විදුලි නාලිකාවක් ඔස්සේ ජ්‍යොතිර් වෙනසටහන්
එමට වෙලා තියෙන්නේ. මේ ජ්‍යොතිර්විද්‍යාව ඒතරම් ජනතාව අතර ප්‍රචලිත වෙලා තියෙන නිසා ඒකට යම්කිසි ශක්තියක් මගේ මේ වැඩසටහන් මම ජ්‍යොතිර්විද්‍යාව ජනතාවට දුන් විදිහ ශක්තියක් වුණා කියලා මම විශ්වාස කරනවා. නමුත් අපි මේ කිසිම ජ්‍යොතිර්වේදියෙක් බොරුවට පුම්බ ගන්න හොඳ නැහැ. මමයි දක්ෂයා මමයි ලොක්කා කියලා. ඒකට හේතුව තමයි ජ්‍යොතිර්විද්‍යාව පිළිගන්නේ රටෙන් 50% හෝ 75% පමණයි. තව 25% ජ්‍යොතිර්විද්‍යාව විශ්වාස කරන්නේ නැහැ. ඒකයි සාමාන්‍යයෙන් ඇත්ත තත්ත්වේ. ඒ නිසා අපි කිසිම කෙනෙක් මේ කිසිම දෙයකින් මේ පුම්බ ගන්න හොඳ නැහැ. මමයි දක්ෂයා මට වඩා ලොක්කෙක් නැහැ. ඉතින් ඒ නිසා ජ්‍යොතිර්විද්‍යාවත් පිළිගන්නේ යම්කිසි ප්‍රමාණයකට පමණයි. ඒ වගේ දැන් කලා ශාස්ත්‍රය ගත්තත් එහෙමයි. 100%ක් හැමෝම කැමති නැහැ. 50%ක් 75%ක්. ඉතින් ඒ වගේ යම් යම් ශාස්ත්‍ර ගත්තම ඒ විදිහයි. නමුත් අපි වෛද්‍ය විද්‍යාව 100%ක් විශ්වාස කරනවා. එතකොට ගුරු මේ අධ්‍යාපනය පොතපත කියවීමෙන් සහ ගුරු භවතුන් විසින් කියලා දෙන අධ්‍යාපනයේ 100%ක් විශ්වාස කරනවා. 100%ක් පිළිගන්නවා. අන්න ඒවා ඒ නිසා අපි ඒ අයට ගරු කළ යුතුයි. ඒ අයට මුල් තැන දිය යුතුයි. ඒ අයට පිහිට විය යුතුයි. ඒ නිසා මගේ මුළු හදවතින්ම ඒ කතිකාචාර්යතුමාට ගෞරවය පුද කරනවා. පෙරලා අනාවැකි ඔබ වැනි උගතෙක් ඔබ වැනි උගත් මහත්මයෙක් නිහතමානීව කතා කරලා කීම සම්බන්ධව අද දවස මට පුදුම සතුටක් දැනෙනවා. හොඳයි. අපි එතුමන්ට ස්තුතිවන්ත වෙන ගමන් සූදානම් වෙන්නේ අපි අහම්බුලිස තෝරාගත කේන්ද්‍ර සටහන හිමි පුංචි දියණියගේ මව අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. කරුණා මහත්මිය අපි ආයෙත් දුරකථනයෙන් සම්බන්ධ කරගමු. ඇය ඇඹිලි පිටින් නම් තමයි අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමියට. හෙලෝ. ඔව් ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. හොඳයි. අපි රූපහානි අන්තරේ සද්දේ හොඳින් අඩු කරලා මේ කතා බහට යොමු වෙමු. එතකොට අපිට බොහොම පහසුවෙන් මේ සංවාදය ගෙනියන්න පුළුවන්. ඒක නිසා ඔය රූපණ යන්ත්‍රයේ සද්ද පොඩ්ඩක් අඩු කරන්න. හරි. මම මේ කේන්ද්‍රයේ අතටවගත් විගස කිව්වා මේ දරුවාගේ යම්කිසි රෝගී තත්යක් ඇති වෙන්න ඕන. පහුගිය කාලේ යාගේ ජීවිතයට ලොකු අනුතරක් වෙන්න ඕන. ජීවිතේ ජීවත් වෙලා ඉන්න එක ගැන ලොකු භාග්යක් කියලා මම පැවසුවා. ඇත්තටම මේ දරුවාට මොකද ප්‍රශ්නේ? ඇත්තටම ඔබතුමාට කියන්නේ මගේ ඒ දරුවා මේ විනාඩි 10ක විතර يعني පරතර දරුවාගේ අනාගතේ කොහොමද? ඒ කියන්නේ යාගේ අසමිත සමීප කරගන්න පුළුවන් වේද කියලා ඒ මතේ තමයි තියෙන්නේ. හරි. නමුත් මෙතනදී අම්මේ වැදගත්ම ප්‍රශ්නේ තමයි මේ දරුවාගේ පහුගිය කාලේ මේ දරුවාගේ කේතුගේ බලපෑම තමයි කේන්ද්‍රයේ පුරාවට තිබුණේ. මේ ඇසට ඇති වුණු තුවාලයේ නිමිති මෙතන බරපතල් ප්‍රශ්නේ යාගේ විස බීජයක් යන්න තිබුණා ශරීරයේට ඒ අනුතුරත් එක්ක. සමහරලාට වෛද්‍යවරුත් ඒක පවසන්නේ නැති. මොකද මේ විස බීජය නිසා දරුවට ඊට වඩා බරපතල ප්‍රශ්නයක් ඇති වෙන්න තිබුණා මේ කේන්ද්‍රයේ. මොකද මේ දරුව උපත ලැබුවේ කේතු මහදසාවෙන්. කේතුගේ මහදසාව මේකේ තියෙනවා මානකතේ. මානකතෙන් තමයි මේ බබා උපදින්නේ. එතකොට කේතු මහදසාවෙන් ඒ අනතුරට වැඩිය බරපතල් වෙන්නේ මේ තුවාලය හරහා විස බීජය ශරීරගත වෙන්න තිබුණා. ඒක වෛද්‍යවරු සමහරලාට පවසන්නේ නැති. ඒ නිසා ඔබ හරි ප්‍රතිකාර දුන්න නිසා තමයි දරුවගේ ජීවිතේ ඒ වෙලාවේ බේරුණේ. නමුත් මට පුළුවන් මේ දරුවගේ ඔය ඇසේ පෙනීම සම්බන්ධයෙන් 100%ක් නම් මට කිසිම දෙයක් කරන්න බෑ. සමහර අය ඇවිල්ලා බලාපොරොත්තු වෙනවා 100%ක්. ඒක නම් කීයටවත් බෑ. මොකද මම ඍෂිවරයෙක් නෙමෙයි, මම වෛද්‍යවරයෙකුත් නෙමෙයි. මම යම්කිසි පිරිත් ශක්තිය පිරිත් බලයක්කුත් යම්කිසි මොකක් හරි ඒ මගේ මම පෙරභවයේ කරන ලද කුසල් බලයක් නිසා මම යම්කිසි දරුවෙකුට අතට අත තියලා හිසට සුවපත් වේවා කිව්වත් සුවයක් ලැබෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒකත් එක්ක මම යම්කිසි කල යුතු කෙම් ක්‍රම සහ පිරිත් වලින් කල යුතු දේවල් කියලා දෙනවා. ඒ තුලින් සුව වෙච්ච දරුවෝ ඉන්නවා 100%ක් නෙමෙයි 50%ක්. ඔය අතර 100%ක් සුව වෙන අයත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිසිම කෙනෙක් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා 100%ක් මේක පාට ආබාධිත
අතපය හොල්ලන්නේ නැති, ඇවිදින්නේ නැති, අතපය පන නැති, කතා කරන්නේ නැති, පැත්තකට මෙහෙම දාලා ඉන්න දරුවෙක්ව 100% සුව කරන්න පුළුවන් නම් මමත් එහෙනම් මේ ලංකාවේ ඉන්න ඍෂිවරයෙක්. ඒ නිසා ඒක ගැන නම් හිතන්න එපා. නමුත් 100% යම් ප්‍රමාණයක් මේ දරුවා ඉන්නවට වඩා තත්ති සුවතට හරවා දෙන්න පුළුවන්. ඔබතුමිය මගේ කාර්යාලයට සතියේ අඟ සෞන්දංගහරුවාද නැතුව දිනයක පැමිණෙන්න ඔබට මේ දරුවාව මේ ඉන්නවට වඩා සුවයක් ලබා දෙන්න යම් ප්‍රතිකාරයක් තඹ පිච්චියක් නොගෙන නොමිලේ කරලා දෙන්න. හොඳයි. එසේනම් අපි ඒ කේන්ද්‍ර සටහනත් සමග සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරු අපි නැවත වතාවක් අහම්බලසිත උරා ගන්න කේන්ද්‍ර සටහන් වලට අවස්ථාව ලබා දෙනවා. එපමණක් නොවේ 01173327262 ඔස්සේ ඔබව සජීවීව සම්බන්ධ කරගන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න උත්සාහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නට අපේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබගේ කේන්ද්‍ර සටහන අපිට ඉදිරිපත් කරන්න. එපමණක් නොවේ ඔබට යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් ඒ ආචාර්ය මංජුල් පීස් මහත්මගෙන් දැනගන්නට පුළුවන්. ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා මේ විරාමෙන් අනතුරුව. විරාමයෙන් පස්සේ අපි නැවත වතාව අහඹලසිත තෝරා ගන්න කේන්ද්‍ර සටහන් වලට අවස්ථාව ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි තවත් කේන්ද්‍ර සටහනක් එනම් තෝරා ගමු. අපට මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙන්නේ RAM ලීලාවති ගල්ගමු ඉඳන් තමයි අපට මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙන්නේ. මේ 1000 අචිනි බණ්ඩාර කියලා තමයි කේන්ද්‍ර සටහන් කරලා තියෙන්නේ. 1984 උපත ලැබලා තියෙන්නේ. ඇයට වයස අවුරුදු 30යි. සංසාරගත විවාහ දෝෂයක් තියෙනවා ශනි මංගල යෝගය. ඒ නිසා ඔබේ විවාහය දරුවගේ විවාහය ඉතා හොඳින් පොරොන්දම් ගලපා කරගත්තේ නැත්නම් විවාහය තුල අතරමං වෙනවා. ඔව් ඔබතුමා කියන කාරණාව තමයි මම විමසන්නේ. මේ ඉතින් ඔවුන් අහනවා මේ දිනෙන් දින මෙහෙම විවාහය කල් යනවා කියලා. හරියට හරි. ඉතින් අවුරුදු 3ක් හේතු 23ක් සිකුරු 29ක් කිරු 39ක් සඳු කියන දසා තමයි ගෙවමින් ඉන්නේ. එතකොට මේ 84 ජූලි මාසේ උපත ලැබූ අචිනි බණ්ඩාර මේ වසරේ ජූනි මාසේ බ්‍රහස්පති ග්‍රහයා තමන්ගේ රජභවනට එනවා කටක රැසට. ඒකත් එක්ක ඔබගේ විවාහය සඵල වෙන්න වාසනාව උදා වෙයි කියලා මම හිතනවා. සංසාරගත විවාහ දෝෂේ ශනි මංගල යෝගේ ඔබේ හත්තැන්නේ තින්නේ. ඒ නිසා පොරොන්දන් ටික ගලපලා විවාහය කරගන්න. හැබැයි ඔබට විවාහයට ලැබෙන කෙනාගේ පුංචි අඩුවක් හිටිනවා. වයස වෙන්න පුළුවන්, ආගම වෙන්න පුළුවන්, ජාතිය වෙන්න පුළුවන්, වර්ණය වෙන්න පුළුවන්, කුලමල වෙන්න පුළුවන්, උසමිටි වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. විවාහය ගලපා කරගන්න. මෙහි ඔබ කිසිම දෙයක් සඳහන් කළා නැහැ. නමුත් ශාන් අතති වෙනවා ඔබ මේකත් එක්ක ලිපිය. ඒ ලිපියේ තියෙන දේ තමයි මම මේ ලිපියේ ඔබ සටහන් කළේවල තියෙන ප්‍රශ්නේ තමයි මම මේ කේන්ද්‍රය තුලින් කිව්වේ. ශනි මංගල යෝගේ නිසා විවාහය පමා වීම, විවාහය තුල ගැටලුවකට පත් වෙලා ඉන්න අවුරුදු 30ක් වෙලා විවාහ වෙලා නැහැ. 30 සම්පූර්ණ වෙන්නේ නම් ජූලි මාසේ. තාම 29 ගෙවලා 30ට පයමි පය තබමින් ඉදිරියට යනවා. කොහොම වුණත් ඔබට මේ වසරේ ජූනි මාසයෙන් පස්සේ සුභවාදී ආරංචි ලැබෙයි, සුභවාදී තීරණ ගන්න පුළුවන් වෙයි. හොඳයි. ඒයි මේ මංජුපිස්මත ප්‍රශ්නක් විතර හල්තන මේ කුජ 7 සහ මානකත නිසාද එවැනි මේ නිසාද මේක වෙන්නේ කියන එක සහ මේ එවැනි කෙනෙක්මද ඇයට විවාහයට සුදුසු කියලා. හරි. මේකේ ඉන්නවා කුජයි ශනි 7. ඒකට තමයි කියන්නේ කුජ ශනි දෙන්න එකට හිටියොම තමයි ශනි මංගල යෝගයේ දෙන්නේ. මේක සංසාරගත විවාහ දෝෂයක්. එක. ඊළඟට මානකතින් උපත ලැබලා තියෙනවා. ඒකට දැන් මේක 7 කුජ ශනි සිටීම තමයි ප්‍රශ්නේ. නමුත් මේ කුජ ශනි යෝගියම තියෙන කෙනෙක් විවාහ වෙනව නම් වඩා හොඳයි. වඩාත්ම හොඳයි. හැබැයි මේ 7 මේ කුජ ශනි ඉන්න ඕනේ නැහැ. එකේ කුජ ශනි හිටියත් කමක් නැහැ. 5 කුජ ශනි හිටියත් කමක් නැහැ. 7 හිටියත් කමක් නැහැ. 8 හිටියත් කමක් නැහැ. මේක මෙතනම වෙන්න ඕනේ නැහැ. එහෙම නැත්තම් කුජ වෙන තැනක ඉඳලා ශනි දැක්කත් ඇති. කියන්නේ ඒක කියනවා අර්ධ ශනි මංගල යෝගය. අර්ධ ශනි මංගලයේ යෝගී තියෙන කෙනෙක් හමුණත් ඇති. මේ කුජයි ශනි එකටම ඉන්න ඕනේ නැහැ. ඒ විදිහට තෝරගත්තොත් ඔබගේ විවාහ ජීවිතේ කිරිපැණි සේගත කරන්න පුළුවන් වෙයි.
ඒ නිසා ඒක ගැන උනන්දු වෙන්න ඔබේ පෞලේ ජ්‍යොතිර්වේදියාගෙන් ඒ බලා ඇගේ විවාහය කරලා දෙන්න. ඔවුන් අහනවා මේ මේ විවාහය කරදීම සුදුසු පිළිවෙතක් තිබෙනවද කියලා. ඒක මොකක් හරි දෙයක් කරන්නට ඕනද කියලා විවාහය ප්‍රමාද වීම වලක්වා. ඔබට ප්‍රමාද වීම සම්බන්ධව පොඩ්ඩක් මනසේ ගැටලුවක් තියෙනවා නම් ඔබගේ නිවසේ ගිනිකොන දිසාවේ මගුල් කරඳ පැලයක් සිටවා සාත්තු කරන්න. ඇගේ සුලංගිල්ලට විශ්වාසවන්ත තැනකින් පුංචි දියමන්තියක් පළඳවන්න. එවිට ඔබගේ දරුවාගේ විවාහයක් මං වේ. හොඳයි. අපි තවත් කේන්ද්‍ර සටහනක් තරගම් ගන්න ප්‍රශ්නත්න. ලිපිනයක් සඳහන් කර නැහැ මන්ජි ප්‍රොෆෙසර් මේකේ මට පේනවා කේන්ද්‍රයේ අතටගත් විගස දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්න ඕන දරු සුරතල් බැලීම සම්බන්ධව ඉරේෂා සඳමාලි වනිගසේකර තමයි අපිට මේ කේන්ද්‍රයේ වෙලා තියෙන්නේ ඒ ලිපිනයක් නම් සඳහන් වෙන්නේ නැහැ එතකොට අපි ඒවත් ඕන සම්බන්ධ කරගෙන කතා කරමු එතකොට ගොඩක් සතුටුයි මේ වැඩසටහනට සියලු දෙනා කතා කරන්න ඒ නිසා අපි ඒව සම්බන්ධ කරගමු ඔබට දරුවෝ ලැබෙනවා දරුවන් සම්බන්ධව සිතේ සැකයක් තියෙනවද කියලා ඒකට අපි පිළිතුරක් ලබා දෙන්නට පුළුවන් මේෂ රැසින් තමයි උපත ලැබලා තියෙන්නේ ඔබට කේතු මහදසාව එක වර්ෂයයි මාස 5යි දින 13යි 21ක් සිකුරු 27ක් කිරු 37ක් සඳු ආදී දසාගය වෙනවා ඔබ දරුපල හිමි නමුත් ඔබගේ ගර්භාෂගත යම්කිසි රෝගී තත්යක් ඇති බව ජ්‍යොතිර්විද්‍යානුකූලව කේන්ද්‍රය පෙන්නනවා ඔබ දක්ෂ ප්‍රවීණ තුන්වෙනි ඇසක් තියෙන ජ්‍යොතිර්වේදියෙකුට පෙන්වනවා නම් දුටුපමණින් කියයි ඔබගේ ගර්භාෂගත මේවෙනි රෝගී තත්යක් තියෙන බව ඉතින් ඒ නිසා දරුපල ප්‍රමාද වුණත් ඔබට දරුවෝ ලබන්න පුළුවන් ඔබ විශ්වාසයෙන් ඉන්න අපිට ඔබත් එක්ක සම්බන්ධ කරගෙන කතා කරලා යම් පිළියමක් ලබා දෙනවා හොඳයි අපි තවත් කේන්ද්‍ර සටහනක් පුරාගමු නමක් ලිපිනයක් සඳහන් කරන්නේ විසුල වින්සඳද පන්සිඳද කියලා පැහැදිලි නැහැ 2012 බබෙක් ඔක්තෝබර් මාසේ 2013ට අවුරුද්දයි වයස අවුරුදු 6ක් වයස යනකම් සඳුගේ දසාව පවතිනවා ගජකේශරී කියන රාජයෝගයෙන් උපත ලැබලා තියෙන්නේ සේනක යෝගය තියෙනවා වෛද්‍ය යෝගයක් තියෙනවා දරුවගේ සෙම් බරිත ශරීරයක් මේ තමයි ඇති වෙන්නේ ගොඩක් සෙම් සහිත ශරීරයක් නමුත් දරුවට හොඳට දෙමෝපිය අනාගති ගැන්නුවොත් වෛද්‍යවරියක් කරන්න පුළුවන් විසුල වෛද්‍යවරයෙක් කරන්න පුළුවන් පුතෙක් වෙනවා අනාගති ඉතාම හොඳයි වාසනාවන්තයි භාග්‍යවන්තයි නමුත් දරුවගේ අවුරුදු 6න් පස්සේ ලැබෙන කුජගේ මහදසාව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 22 වෙනි දර්කාණාධිපතියා වීනමනි සංඝහරු දනු ලක්ෂණේ කටක නවාංශිකයේ උපදින්නේ චුට්ටක් දරුවගෙන සැලකිලිමත් වෙන්න නමුත් දරුවගේ අනාගතය හොඳයි. හොඳයි අපි තවත් කේන්ද්‍ර සටහනක් ලබා ගමු. අපිට මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙන්නේ නමක් සඳහන් කර තිබුණත් මංජු විශ්වරත්න ඔහේ කේන්ද්‍ර සටහන නමක් නැහැ. හොඳයි. අපිට දුරකථන අංක දෙකක් තිබෙනවා. රක්වාන ඉදන්ත බවට මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙන්නේ යොමු කරපු කෙනාගේ නම සඳහන් කර නැහැ.
92 තමයි උපත ලැබලා තින්නේ වයස 21යි කටක ලක්නේ සිංහ නවාංශකේ සඳුට අවුරුදු 9යි සඳුගෙන් පස්සේ වයස අවුරුදු 16ක් වෙනකන් කුජද 34ක් වෙනකන් රාහුද ගෙවෙනවා ඒ කේන්ද්‍රීයමයේ පහුගිය කාලේ ශාරීරික විෂ බීජයක් යන්ට ඕන එකක් නැත්තම් අනුතුරකටපත් වෙන්න ඕන ඒ වගේ පහුගිය කාලය ටිකක් අසුබ කාලයක් තමයි ගෙවලා තින්නේ දැන් යන්නේ රාහු මහ දසාවයි ඉතින් පහුගිය කාලේ අපල කාලයක් වුණත් දැන් යන රාහුගේ දසා කාලය ටිකක් සුබ කාලයක් විදිහට කාලයපත් වෙන බව පෙන්눔 කරනවා පහුගිය කාලය එයාගේ ජීවිතයේ තිබුණු ගොඩක් බලාපොරොත්තු බිඳ වැටෙන්න ඕන කාලයක් නමුත් දැන් ලැබලා තියෙන රාහුගෙන් මේ தත්ත්වය යහපත් අතට හැරිලා මානසික සුවයෙන් කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන බව පෙන්නනවා හොඳයි ඔබතුමන් සඳහන් කරා යම් කාරණාවක් ඒ එතකොට ඔබතුමන් සඳහන් කරා පහුගිය කාලය ඔව් පහුගිය කාලය පහුගිය කාලේ තමයි මෙහෙම යම් යම් ප්‍රශ්න වලට පත් වෙලා තිබුණා කියලා මේ කේන්ද්‍ර සටන අපිට යොමු කරලා තියෙන 2011 වර්ෂයේ 2011 උදු දෙකකටත් වැඩි ඔව් 2011 දෙකකටත් වඩා වැඩි කාලයක් 4:25 ආසන්න වශයෙන් අවුරුදු 3ක් 3ක් ඔව් වසර 3කට කලින් ඒවලා තියෙන්නේ ඒතර මේ වෙන කාලේ ඔහු ඇත්තටම මේ රෝගී තත්ත්වෙන් ඉඳලා තිනවා මේ මේ මාසයේ සත්කමකට භාජනය වෙන්න තමයි ඉඳලා තිනේ 2011 වර්ෂයේදී ආපහු ඉතින් ඒකම උසස් පෙළ සඳහාත් අපස උසස් පෙළ විභාගයටත් පෙනී සිටින්න තමයි ඉඳලා තිනේ මේ ප්‍රතිඵලහා ඔහුගේ අනාගතය පිළිබඳව තමයි උන් විමසන්නේ අපිට ඕනම් කතා කරලා බැලුවේ තාමත් තේවෙන රෝගී තත්ත්වය මොකද්ද තත්ත්වය සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් ඕනම් අපි දුරකථන අංක දෙකක් තියෙනවා මජර් ප්‍රේස් මහත්තයා සතුව දෙනවා එකක් තියෙනවා එක අංකයක් හොඳයි මෙතන තියෙනවා අංක දෙකම වසර 3ක් ගිහිල්ලත් ඒ කේන්ද්ර සටහන අපට ලැබුණා ඉතින් ඒක නිසා අපි මේ ඔබගේ ඔබ වෙන සියලු කේන්ද්ර සටහන් අපි බොහොම පරීක්ෂා සාගතව එහෙම නැත්නම් සුපරීක්ෂාකාරීව අපි ඒ විදිහේ දේවල් තබලා තියෙනවා යම් මොහොතකදී ඔබට ඒ වාසනාව හිමි වෙයි නිසා අපි කිසිදු කේන්ද්‍ර සටහනක් ඔබ වෙන අපේ වැඩසටහනට පහක දමන්නේ නැහැ අපි ඒවා කියලා තියෙන සුරක්ෂිතව ඉතින් මේ අහඹුලස තෝරා ගන්න අවස්ථාවවලදී හිමිවන්නට පුළුවන් ඔබ වසර ගණනාවකට පෙර ඒ ඔබ කේන්ද්‍ර සටහනක් උනත් ඔබට විශ්වාසයේ බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් ආචාර්ය මංජුර ප්‍රේස් මහත්මයාට පත් වේවි කියන විශ්වාසය ඇතුව අපි ඒ අයව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කරන තෙක් අපි තවත් දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දෙමු ආයුබෝවන් සුබ දැසනක් ආයුබෝවන් සුබ දැසනක් කවුද කතා කරන්නේ අපිට දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ නියාවසේ මන්ත නඩුවට හම්බන්තොට හොඳයි අවස්ථාව තියෙනවා මංජුර ප්‍රේස් මහත්මයාට කතා කරන්න ඔව් කතා කරන්න හෙලෝ මංජුර ප්‍රේස් මහත්මයා ඔව් ඔව් මට දැනගන්න ඕනේ අපේ පුතා පිළිබඳව ඔව් අපේ පුතා උපදින කරා බාලාදී කියන PBO එකේ දාලා අවුරුදු 15කම වෙහෙසුද්දා හරි ඊට පස්සේ දැනට ගාම්‍ය අවුරුදු දෙකක් මාස 4ක් වෙනවා තාම නැගිටින්න කතා කරන්න වාරියෙන් මුකුත් කරගන්න බැරි මොකද මොකද අතෝ ගලවක් කරන්න කියලා මම ඉල්ලන්නේ හරි මට කියන්න ඒ බබාගේ උපන් දිනය 2011 10/24 මාසයේ හරි ඒ කියන්නේ අවුරුදු දෙකක් සම්පූර්ණයි තුන්වෙනි අවුරුද්ද ගෙවමින් ඉන්නවා ඔව් හරි එයාගේ ලග්නය ධනු හරි කියන්න ග්‍රහ පිහිටීම එකහි හරි එකහි තුනහි හතරහි පහයි ගු හයයි කේ හතහි අට කු නමය චා දහය ශා එකොලේ මාපේනෝ ගූ රා චු දොලෙහෙ රා ඔබ දුන්නු දත්තයන් ආයිසරයක් කිව්වොත් මං හිතනවා හොඳයි කියලා එකහි දෙකහි තුනහි හතරහි පහේ ගුරු පහ පහේ ගු හයේ කේ හතේ අටකු නමයේ චා දහය ශා එකොළහේ ගු රා චු හරි දොළහේ රා එතකොට දස ඇපහැරණය කියන්නේ
එතකොට මේ බබාගේ වෛද්‍යවරු කිව්වේ නැද්ද මේ බබාට ඔටිසම් කියන රෝගී තත්ත්වයක් තියෙනවා කියලා? ඔටිසම් නෙමෙයි අපිට කිව්වා මේ ඉන්ෆෙන් ටයිප් පැටර්න් කියලා මේ ඒ පිට එකේ වර්ගය කියන්නේ. මට හිතෙන්නේ මේක 100ට කීපයක ඔටිසම් රෝගී තත්ත්වයක්. ඉතින් ඒකත් එක්ක මේ දරුවට අර අපිට 100ට 100ක් බැරි වුණත් 100ට 40ක් විතර සුව කරගැනීමේ මාර්ගය කියලා දෙන්න මේ දරුවගේ ක්‍රියාකාරකම් නැති ක්‍රියාකාරකම් ටිකක් ඇති කරගන්න පුළුවන් මාර්ගයක් පාදලා දෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වගේ මම එන්න කියලා යම් කරන ගොඩාක් ප්‍රතිකාර කරන දරුවෝ සිටිනවා. ඒ ඔබගේ දුරකථනයට අපි ඇමතුමක් ලබා දෙන්නම්. ඒ ටික ඉවරුණාට පසු ඊට පසු ඔබ පැමිණෙන්න. හොඳයි. මදරම මේ මජු විශ්වවිද්‍යාලයේ කාර්යාලයේ දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ඔව් අපි ලබා දෙනවා. ඔව් මොකද මේ මේ දවස්වල මීට පෙර තව මාර්ගගත ගොඩක් තියෙන නිසා. හොඳයි. ඒ තියෙන ඒ කරන්න තියෙන ක්‍රියාකාරකම් ටික ඔබට කියන්නේ සිදු කරාම පස්සේ එතුමන් සඳහන් කරපු විදිහට ඒ ටික කරාම පස්සේ ඔබට අවස්ථාවක් ලබා දෙනවා කියන තමයි එතුමන්ගේ අදහස උනේ. ඉතින් ඒ නිසා ඔබට අවස්ථාවක් ලැබේ අනිවාර්යයෙන්ම. මංජුල් ප්‍රේස් මහත්මයාගේ කාර්යාලයේ දුරකථනයක් ලැබේ. මේ තියෙන ඒ වැඩ කටයුතු ටික අවසන් වුණාන් පසුව ඔබතුමන්ටත් අවස්ථාවක් ලබා දෙයි. අපි ඒ දුරකථන අංකය ආචාර්ය මංජුල් ප්‍රේස් මහත්මයාට ලබා දෙනවා. එතුමන්ගේ කාර්යාලයේ ඉන්න අයට ලබා දුන්නම ඒ අය අවශ්‍ය වේලාවට ඔබට දුරකථනය එතුමක් ලබා දෙයි. බලාපොරොත්තුෙන් සිටින්න. අපි එසේනම් වැඩසටහනේ අවසන් විරාමය සඳහා මොනටයි බලාපොරොත්තු වෙන්නේ? මේ විරාමයෙන් අනතුරුව අපි නැවත වතාවක් බලාපොරොත්තු වෙනවා. තවත් කාල වේලාව තියෙන ආකාරයට ඉක්මනින්ම කේන්ද්‍ර සටහන් කීපයක් ලබා ගන්න දුරකථන ඇමතුම් වලට අවස්ථාව දෙන්න පුළුවන් ද කියලා අපි උත්සාහ කරලා බලමු. ඊට කලින් අපි සූදානම් වෙන්නේ ඉක්මනින්ම කෙටි විරාමයකට යමු වන්නටයි. විරාමෙන් අනතුරුව අපි සූදානම් නැවත වතාවක් ආම්බුලන්ස් තෝරා ගන්න කේන්ද්‍ර සටහන් වලට යමු වන්නට. ඒ වගේම දුරකථන ඇමතුම් ඔස්සේ ඔබව සම්බන්ධ කරගන්න අප බලාපොරොත්තු වෙනවා. අර පුංචි කාල වේලාවක් පමණ ඉතුරු වෙලා තියෙන අපි ඉක්මනින්ම තවත් කේන්ද්ර සටහනකට යමු. මම ප්‍රසන්නව ඔබතුමාට ආරාධනා කරනවා තවත් කේන්ද්ර සටහනක් තෝරා දෙන්න කියලා. හොඳයි. අපි මේ කේන්ද්‍ර සටහන ලබා ගන්නත් එක්ක අපි ඉස්සෙල්ලා ලබාගත් කේන්ද්‍ර සටහන හිමි කෙනෙක් අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. අපි බලමු කවුද අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ කියලා. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන්. ඔව්. කවුද අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙන්නේ? ආනවල් දෙවියන්. හරි. නැවතත් ඔබගේ නම කියන්න. ආනවල් දෙවියන්සක් පාලි. හරි. ඔබ එවන් ලද කේන්ද්‍ර සටහන ඔස්සේ මංජුල් ප්‍රේස් මහත්මයා යම් විදිහක සඳහනක් කරා, යම් මනාවකයක් ඉදිරිපත් කරා. ඒ තමයි ඔබ දරුවන් නොමැතිව ඉන්න කෙනෙක් කියලා තමයි සඳහන් කරේ. දරුවන් බලාපොරොත්තු වෙන සිටිනවා. දරුපල පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඔබට තිබෙන්නේ කියලා මංජුල් ප්‍රේස් මහත්මයා සඳහන් කරා. ඒ සත්‍යයක්ද? ඒක සත්‍යයක්. ඒක තමයි දැනගන්න ඕනේ මට. හරි. ඔබ අබමල් රේණුවක්වත් බය වෙන්න එපා. ඔබ මවක් වෙනවා. ඔබට දරුවෝ ලැබෙනවා. ඒ නිසා ඔබ විශ්වාසයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඔබට දරුවෝ ලබන්න පුළුවන්. එතකොට ඔබගේ අනාගතය ඉතාමත්ම හොඳයි. ඔබ වාසනාවන්තියක්. ඔබට සඳුගේ මහදසාවේදී ගයක් හදන්න, ගයක් අලුත් වැඩියා කරන්න, ගෙට කෑල්ලක් එකතු කරගන්න සිද්ධ වෙන සුභවාදී දේවල් සිද්ධ වෙන උප්පත්තියක්. ඔබ පෙර භවයේ ගොඩක් පිං කරපු කෙනෙක්. සිකුරු තරුව ඔබගේ කේන්ද්‍රිතා බලවත් වෙලා ඉන්නවා විෂ්ණු කියන යෝගය මත. ඔබට අනාගතයේ සුඛ විහරණ ඉහළම මට්ටමින් අත්වෙන සලුපිලි ආභරණ ලැබෙන ගේදොර ඉඩකඩම් යාන වාහන ආදී සම්පත් ලබන්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි ඔබට දරුසුරතල් බලන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔබ ඒ කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔබගේ ගර්භාෂගත යම්කිසි රෝගී තත්ත්වයක් පවතිනවා. ඔබ වෛද්‍යවරයෙකු කියලා පරීක්ෂා කරලා බලන්න මම මේ කියන සත්‍ය අසත්‍ය ඔබට වැටහෙයි. උෂ්ණ අධික කමක් තියෙනවා. ගර්භාෂයේ ඩිම්බවල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෝරන්නේ නැති ස්වභාවයක් ආදී දේවල්. ඒ නිසා ඒ සම්බන්ධ දක්ෂ වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න දරුවෝ ලැබෙයි. හොඳයි. ඒ නිසා ඔබතුමිට හොඳ පිළිතුරක් ලැබුණේ. ඔන්න බොහොම බලාපොරොත්තු සහිත පිළිතුරක්. ආචාර්ය මංජුල් ප්‍රේස් මහත්මයා කියපු විදිහට ඒ කටයුතු වල නිරත වෙන්න. අපි එසේනම් ලබාගත් කේන්ද්‍ර සටහනට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඉක්මනින්ම. කොච්චර වේලාවක් පමණ අපිට ඉතුරු වෙලා තිබෙන නිසා
අපට මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙන WDM ශශිකලා ඉරංගනි සාලමුල්ල කොළොන්නාවෙන් දැන් තමයි අපට මේ කේන්ද්‍ර සටහන යොමු කර තිබෙන්නේ. 2006 මාර්තු උපත ලැබූ දරුවට 2014 මාර්තු වලට වයස අවුරුදු 8යි. තුලා ලග්නයේ දනු නවාංශකේ රේණ නැකතේ සඳු මහදසාව විපදිනකොට අවුරුදු 2යි මාස 7යි සඳු 9ක් කුජ. එතකොට තුලා ලග්නින් උපත ලැබූ වාසනාවන්ත කේන්ද්‍රයක් මේ කේන්ද්‍රය. මේ කේන්ද්‍රයේ බ්‍රහස්පති ලග්නේ ඉන්නවා කෝටියක් දෝෂ බංග කරගෙන. ලග්නේට බ්‍රහස්පති දිග් බලයි. ලග්නාධිපති සිකුරු පළවෙනි කේන්ද්‍රස්ථානයේ හතරවෙන්නේ ඉන්නවා. බොහොම හොඳ කේන්ද්‍රයක්. එතකොට යෝගකාරක සෙනසුරා දසවෙන්නේ ඉන්නේ. හැබැයි සතුරුයි කටක රාසියට. නමුත් කේන්ද්‍රයේ ප්‍රබලයි. දරුවගේ අනාගතය හොඳයි. දරුවට අවුරුදු 9යි මාස 7ක් දක්වා පවතින අඟහරුගේ දසා කාලයේ පොඩ්ඩක් ආරක්ෂා කරගන්න. මොකද කුජ ඉන්නේ ආයුෂ ස්ථානයේවත් අටවෙන්නේ සඳුත් එක්ක. ඒ අවුරුදු 2යි මාස 7ෙන් සඳු ඉවරයි. 9යි මාස 7 වෙනකන් තියෙන අඟහරුගේ දසාවේදී ප්‍රවේශම් කරගන්න ඕන. අඟහරු ඉන්නේ ආයුෂ ස්ථානයේ අන්ට අටවෙන්නේ සඳුත් එක්ක. ඒ නිසා මේ දසා කාලයේදී දරුව ගොඩාක් ආරක්ෂා කරගන්න ඔබේ පෞලී ජෝතිර්වේදියා හමු වී ඔබගේ දරුවගේ කේන්ද්‍ර සටහන පෙන්වා ඔහු කියන ආකාරයට ඒ ශාන්ති කර්ම කරන්න. පින්දහම් කරන්න. පුළුවන් තරම් කුසල් කරන්න. එයින් ඔබට ජීවිතයේ ඔබගේ දරුවගේ ජීවිතය වාසනාවන්ත කරගැනීමට පුළුවන් වෙයි. හොඳයි. අපි එසේනම් වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. අපට හිමිකාර වේලාව මෙපමණයි. ඒ වගේම තමයි යම් දෙයක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි 14 වෙනිදා අපි පාරකින තාරුකා වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 14 වෙනිදා අප ඔබට වැඩසටහන ඉදිරිපත් කරන්නේ උදෑසන 6:30 ඉඳන් 8 වෙනතෙක් පැය කාමාරක කාලේ. ඉතින් ඒක නිසා ඔබට ඒ කාලය තුලදී අපිත් එක්ක අවුරුදු උදාවත් සමගම ආචාර්ය මංජර ප්‍රීස්මාත්ම ඔබගේ නිවසට එනවා. එයත් මේ වසරේ ඔබට භාග්‍යයක් ගෙන දෙන කාරණාවක් වේවි. එතුමන් සඳහන් කරන විශේෂ කාරණා දැන කියාගෙනම ඔබට මේ උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද බොහොම වාසනාවන්ත නවසරක් බවට පත් කරගන්න අවස්ථාව ලැබෙවි. ඉතින් ඒක නිසා අප මතක් කරනවා 14 වෙනිදා උදෑසන 6:30 ඉඳන් 8 වෙනකම් අපිත් එක්ක වැඩසටහනක සම්බන්ධ වෙන්න ඔබට වටිනා කියන දේ එදිනදී ඔබට දැන කියාගන්න අවස්ථාව ලැබෙන නිසා. ඒ මතක් කිරීමත් එක්ක සූදානම් වෙන අද දවසේ වැඩසටහන අවසන් කරන්නට ඉතින් ආචාර්ය මංජුර ප්‍රීස්මාත්‍ර බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමන්ගේ වටිනා කාලයේ වටිනා දැනුම ඔබ වෙනුවෙන් තිළන කිරීම පිළිබඳව අපි එතුමන්ට ස්තුතිවන්ත වෙන ගමන් සූදානම් වෙන්නේ ඔබේ ආලින්දෙන් සමගන යනට උදා වූ මේ සතිය ඔබේ ජීවිතයට වාසනාවක් ඇඳෙන සතියක් වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව. අයිබෝවන්.